ජාතික ආරක්ෂාව කරපින්නාගෙන ආපු ගෝඨාභය රාජපක්ෂල බරු ගියාදා තමන්ගේ മന്ത്രിවරුන්ගේ ගෙවල් ටික ආරක්ෂා කරගන්න. තමන්ගේ മന്ത്രിවරයෙක් මැරුණා. ඒතරක් නෙමෙයි ඊයේ කුලියාපිටියේ ඔබතුමාලගේ සමුදීමේ උත්සවයට අරලියගහ මන්දිරයට ආපු තරුණයෙක් කුලියාපිටියේ ගයියාලේ මැරුණා. මං අද එනකොට හොයලා බැලුවා ඔහු කම්කරුවෙක්. ඔහු මොනාටද ආවේ කියලා මම හොයලා බැලුවා. ඔහු ඇවිල්ලා තියෙන රුපියල් 5000ටයි අරක්කු බෝතලයකටයි. මම මේ වගකීමෙන් කියන්නේ. රුපියල් 5000යි අරක්කු බෝතලේ ගත්තු එක පුද්ගලයෙක් මගෙන් බහැලා ගිහිල්ලා තිබුණා. රුපියල් 5000යි අරක්කු බෝතලේ අරගෙන. ඉතින් එහෙම පිරිසක් යෝදාගෙන කරපු ක්‍රියාවේ ප්‍රතික්‍රියා තමයි එදා සිදු වුනේ. එනිසා රාජපක්ෂවරුන් මේ සඳහා සම්පූර්ණ වගකී යුතුයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවද? මම මේක අහනවා ඔබතුමාලගෙන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවද? නෑ ප්‍රශ්නේ විසඳලා නෑ. වෙනසකට වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා හැපැත්තට ගිහිල්ලා අගමැතිකම ගත්තා. සමහරු කියනවා අනේ සජිත් මහත්තයා බාරගත්තේ නෑනේ ප්‍රමාද වුණානේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේ පවුල් අතර මේ බල හෝමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණේ එකක වෙලා තිබුණේ මීට මාසයකට දෙකකට කලින්. මීට මාසයකට දෙකකට කලින් Tamanට වඩාම පහසු පිටවීමේ දොරටුව නිර්මාණය කරගෙන තිබුණා. මේ අර්බුදය පිළිබඳව අනාවැකි පළ කරලා තිබුණා. බුද්ධයන්ස කියලා තිබුණා සමාජ නැගිටීමක් සමාජ අරගලයක් එනවා කියලා. මේ කරුණු කාරණා අනුව රාජපක්ෂ පවුල තීන්දු කරා Tamanට පහසු පිටවීමේ දොරටුවක් නිර්මාණය කර ගන්නවා නම් ඒ දොරටුව නිර්මාණය කරලා දෙන්න පුළුවන් කවුද? ඒ තමයි Tamanගේ පැලැන්තිය හැමදාම ආරක්ෂා කරපු Tamanගේ පවුල ආරක්ෂා කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ පහසු පිටවීමේ දොරටුව කියන එක අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්නේ. දැන් අපි දන්නවා අපි කටයුතු කරමින් හිටියා ලංකා නීතිඥ සංගමයත් එක්ක. අපි කටයුතු කරමින් හිටියා මහා සංඝරත්නයත් එක්ක අන්‍යාගමික පූජකරුන්නත් එක්ක. හැබැයි ඒ ක්‍රියාදාමය යන්න කලින් ඒ ක්‍රියාදාමය සාර්ථක වෙන්න කලින් ඉතාම හදිස්සියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ අගමැති ධූරය දෙන්න තරම් මොකද්ද තිබුණු හදිස්සිය? මොකද්ද තිබුණු හදිස්සිය? අද රට යථා තත්ත්වයට පත් වෙන්නේ නැත්තේ ඇයි? අද රටේ පෝලිං වල ඉන්න ජනතාව කුපිත වෙන්නේ ඇයි? අද රටේ ජනතාව පාරට බහින්නේ ඇයි? ඒගොල්ලෝ සියලු දෙනාම දකිනවා මේක රාජපක්ෂ පාලනයක් කියලා. ගෝඨාභය රාජපක්ෂ පිළිලේ පිළිකාව තාම තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ පිළිකාව මේ ශරීරයෙන් මේ රටේ ඉවත් කරාට රාජපක්ෂ පවුල මේ රටේ ආර්ථිකය විනාශය කරපු පිළිකාවක් කියන දන්න රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගමේ ඉන්නවනම් පුටුවේ ඉන්නවනම් රාජපක්ෂ වරුන් මේ පාලනයට නියමයෙන් හෝ අනියමයෙන් උදව් කරනවනම් කිසි දවසක මේ රටේ ජනතාව මේ පාලනය පිළිගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අද මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයාට හයිය දෙන්න තව දෙන්නෙක් ගියා අපේ හරින් මහත්තයයි මනුෂ මහත්මයයි. මම උදේ පොඩි මැසේජ් එකක් දැම්මා. මේ අද ඉන්න ආණ්ඩු පක්ෂේ බුදුහාමුදුරුවෝ වැඩලා දෙපැත්තෙන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් යෝල වැඩියත් පිටිපස්සේ ඉන්න හොරු ටික පිටිපස්සේ ඉන්න ජාවාරංකාරයෝ ටික පිටිපස්සේ ඉන්න රාජපක්ෂවරුන් ටික මේ සේට්ටම නෙමෙයි ඔබතුමාලට කියන්නේ මේ රූපේ දකින්නවනම් මේ පින්තූර දකින්නවනම් මේ රට මේ ලෝකේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඒ නිසා හරින් ප්‍රනාන්දු මහත්මයා මනුෂ නානායක මහත්මයා ගැන මට ගොඩාක් වේදනාවක් තියෙනවා. බෑ මනුෂ ගැන නම් මම වැඩි හිතන්නේ නැහැ. මොකද මනුෂ 2011 18 වෙනි ඉවස්සා සංශෝධනයට අත උස්සන්න ගියේ. අපෙන් දිනලා 18 සංශෝධනය කරන්න ගියේ. 18 මොනවද කරුවේ? රාජපක්ෂවරු ශක්තිමත් කරන අනපනත් ගෙනාවේ. රාජපක්ෂවරු හැමදාම බලේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙවරක් නෙමේ දහවරක් හරි ජනාධිපති වෙන්න පුළුවන් විවස්ථා සංශෝධනයේ ශක්තිමත් කරන්න කියපු මනුෂ නානායක්කාර මහත්තයා තමයි අද රට ජාතිය ගැන පුදුම ලෙන්ගතුකමකින් ආදරයෙන් පහුගිය ටිකේම අපේ ඉන්න මන්ත්‍රීවරුන්ට කතා කරලා පුදුම ආදරයක් තිබුණ රට ජාතිය බේරගන්න. අනේ 2011 වේ ජාති ආදරය තිබුණොත් කියන එක මට මේ වෙලාවේ මතක් වෙනවා. අද අපේ රටේ ජනතාව ඉන්නේ බරපතල අත්බුදයක. අපි දන්නවා මිනිස්සු ජීවත් වෙන්නේ හීන එක්ක. මට මතකයි මගේ කුඩා කාලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඕලෙල කරනකොට අපේ ගෙදර ලයිට් තිබුණේ නැහැ. මගේ පියා සම්පකාර ලිපිකරුවෙක්. ඔහුගේ හීනේ තමයි කොහොමද ලයිට් ගෙදරට ගන්නේ? කොහොමද මෝටර් සයිකලයක් ගන්නේ?
කොහොමද තමන්ගේ පුතා රජයේ සේවයකට සම්බන්ධ කරගන්නේ ඒව තමයි අපේ දෙමව්පියන්ට තිබුණු හීන ඒ වගේ තමයි රටේ ජනතාවටත් රටේ ජනතාව හීනත් එක්ක ජීවත් වෙන්නේ අද මිනිස්සු මොනවද හිතන්නේ කොහොමද තමන්ගේ දරුවට උගන්වන්නේ කොහොමද පාසලට යවන්නේ කොහොමද තුන් වේල ජීවත් කරවන්නේ මෙන්න මේ වගේ හීනත් එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ හීන තමයි මේ රාජපක්ෂවරු නැති කරලා දැම්මේ මේ විදියට රාජ්‍ය අධිකාරීන්ට තමන්ගේ ආර්ථිකය මෙහෙවන්න දීලා මේවා පිස්සන්ට ආර්ථිකය මෙහෙවන්න දීලා දුන්න වගේ ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්න ඉන්නේ ඒ නිසා බොහොම පහදිලිවම අද අපි දකින්නේ පරණ වයින්ම අලුතෙන් බෝතල් කිහිපයකට දාලා ඒ වයින්ම පාවිච්චි කරනවා තමයි අපිට දකින්න තියෙන්නේ ඒ නිසා බොහොම පහදිලිවම අපිට මේ රට වෙනස් කරන්න නම් මෙන්න මේ ඉස්සරහා තියෙන ආණ්ඩු පක්ෂය කියන පින්තූරේ වෙනස් කරන්න ඕන ඒ පින්තූරේ වෙනස් කරන්න අන්නේ ආගමික නායකයෝ මහා සංඝරත්නයත් එක්ක ඒ වගේම අපේ භාෂෝෂේෂන් එක නීති සංගමයේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා ඒකේ තිබුණ කැබිනට් එක 10ක් 12ක් නියෝජ්‍ය අමතින රාජ්‍ය අමතින හිටියේ නැහැ අනේ අද රනිල් වික්‍රමසිංහ මහත්තයා 15න් පටන් ගත්තයි කියන කැබිනට් එක දැන් 25 දක්වා යනවලු රාජ්‍ය අමතුළු 20ද 30ද එනවලු එහෙනම් මේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ මේ රාජපක්ෂල රකින්න න්‍යාය පත්‍රය මේ රාජපක්ෂල රකින්න න්‍යාය පත්‍රය රට දකිනකන් ලෝකය දකිනකන් අපිට සංචාරකව මේ රටට එන එක නතර ක්‍රියාත්මක කරන්න බෑ සංචාරක වෙන්නේ නැහැ මොකද රට තුල මේ අර්බුදයේ දිගටම තියෙනවා අපේ රටේ විදේශ විනිමය එන එක නතර කරන්න බෑ විදේශ ආයෝජන එන එක නතර කරන්න බෑ මොකද මමත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ටික කාලයක් සංවර්ධන උපාය මාර්ගා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ හිටියා අපි දන්නවා සමහර ඇමතිකම් ධර්මෙන් අවුරුදු ගණනාවක් හිටපු අය තමන් ඒ අමාත්‍යාංශයේ කරයි කියලා කියන දෙයක් ඉතුරු කරලා නැහැ හරිද ඒ නිසා හැබැයි නලින් බණ්ඩාරට සතුටින් කියන්න පුළුවන් කාරණයක් තියෙනවා මම හිටපු ටික කාලේ මට පුළුවන් වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩපිළිවෙල අපනාර සැකසුම් කලාප නිර්මාණය කිරීම මට පුළුවන් වුණා බින්ග්‍රිය ලංකාවේ 14 වෙනි අපනාර සැකසුම් කලාපය නිර්මාණය කරන්න එනිසා පැහැදිලිවම වැඩක් කරපු අය මේ ආණ්ඩුවේ උඩ තරම් ඉන්නවා විපක්ෂ උඩ තරම් ඉන්නවා හැබැයි වැඩ නොකරපු අය තමයි බහුතරයක් ඉන්නේ එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ගෙවල් අහිමි වෙලා තියෙනවා අද 225ටම මිනිස්සු බයිනවා හැබැයි මේ 225 ඕන තරම් ඉන්නවා දක්ෂයෝ කැපකිරීම කරපු අය එහෙමයි ඉන්නෝ අමාරුවෙන් නැගිටපු අය එකට හොඳ උදාහරණයක් මම අපිට මඩ ගහන්න පුළුවන් මම ඇඩ්වාන්ස් ලෙවල් මැත්ස් කරලා පළවෙනි සැරේ සමත් වෙලා මට දෙවෙනි සැරේ එක්සෑම් කරන්න බැරුව ගියා අපේ ආර්ථික තත්ත්වෙත් එක්ක මම එළියට බැස්සා මම රැකියා කරා ව්‍යාපාර කරා රජයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරා මම දේශපාලනයට එන්න කලින් 2008 කට මිනිස්සු 700ක් හිටපු ආයතනයක අයිතිකරුවෙක් හැබැයි 2010 පාර්ලිමේන්තුවට ආවට පස්සේ මම කොන්ත්‍රාත් කරේ නැහැ මටත් තිබුණ රජයේ කොන්ත්‍රාත් ගන්න 2015 20 මම කොන්ත්‍රාත් වලින් නතර වුණා නියෝජ්‍ය කතානායකතුමනි මගේ 2010 වෙනකොට තිබුණු මගේ නිවාස දෙකක් ඊයේ පෙර මිට මාස දෙක තුනකට කලින් මම කුලියා පිටියේ වික්කා 2010 දේශපාලන වල 2013 මම නුවරඑළිය මගේ දේපලක් වික්කා මගේ සමාගමේ ඉතුරු යන්ත්‍ර සූත්‍ර ගණනාවක් වික්කා ඉතුරුලා තියෙන යන්ත්‍ර සූත්‍ර ටිකෙන් තමයි මම අද ඒවා රෙන් කරලා ජීවත් වෙන්නේ එහෙම ආර්ථිකයක් මට හදා ගන්න පුළුවන් වුණා නමුත් මම දේශපාලන එනවා එදා හිටියන අද ප්‍රධාන සභාගම් සමාගමක් බවට පත් වෙන ආයතනයක ඉදිකරුවෙක් හැබැයි අපි අසුතල් වෙන්නේ නැහැ ඒ වගේ අය දක්ෂය ඕන තරම් ඉන්නවා අපිට එක එක මඩ ගහපු කටවල් තිබුණු සියලු දිනාටම ෂොට් එක මෙසරේ වැදුනා එහෙම මඩ ගහන්න පුළුවන් විදුලි බලාගාර හතරක් හදපු කෙනෙක් මම කුඩා විදුලි බලාගාර ඉදිකරීම් සභාගමක් විදියට ඒ නිසා මිනිස්සුන්ට මඩ ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන මඩ ගහන්න පුළුවන් මඩ ගහන්න පුළුවන් ඒකෙන් මේ 225 තමයි විනාශ වෙන්නේ දාලි සබ්රි මහත්මයා හොඳ කතාවක් කරා දාම හොඳ කතාවක් කරා හැබැයි එතුමා කිව්වා ආර්ථික අර්බුදය තමයි ප්‍රශ්නේ උනේ දේශපාලන අර්බුදයක් නෙමෙයි කියලා ඒක හරි හරි සබ්රි මහත්මනි හැබැයි ආර්ථික අර්බුදය ඇති වෙන තැනට පත් උනේ කොහමද ඔබතුමාටත් මේක දකින්න පුළුවන් උනේ ඔබතුමා මුදල් ඇමතිවරයා වවට පත් උන ඊට පස්සේ මේ ඇත්ත අර්බුදේ හැබැයි හර්ෂ සිල්ලා මහත්මයා රනිල් වික්‍රමසිංහ ආගමතුමා කියන්න කලින් මේ අර්බුදේ දැක්කා දිගින් දිගටම කිව්වා ඒවට විසඳුම් යෝජනා කරා රුපියල් පහ කරන්න කියලා කිව්වා ඩොලර් එක IMF එකට යන්න කියලා කිව්වා එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ ඒක තමයි ඇත්ත දැන් අපි අපේ කාලේ මොනවද තිබුණු ප්‍රශ්නේ මේගොල්ලන්ට තිබුණු ප්‍රශ්නේ තමයි අපි අස්සම් කරපු සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙලද කිව්සුම මොන තිබුණු ප්‍රශ්න අද
වෙළඳ ගිවිසුම් නැති ප්‍රශ්නේ තමයි අපිට ආයෝජන නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපේ කාලේ අපි දැවන්ත ආයෝජනයක් ගෙනා ඩොලර් බිලියන 12කට ආසන්න ඩොලර් බිලියන සිල්පාක් රිෆයිනරි එක. දැන් අද තෙල් ප්‍රශ්නය ගැන කතා කරනවා. ඒ වෙලාවේ ආරම්භ කුස්සවෙට ඕමාන් වල ඔයිල් ඇන් ගෑස් ඇමතිතුමා ආවේ මිනිස්ටර් ආවේ මේ රටම දැක්කා. ඒ ඩොලර් බිලියන 12ක ආයෝජනයට මොකද උනේ? අපි මාස හතරකින් අපේ ආණ්ඩු වෙනස වුණාට පස්සේ ආයෝජනයට මොකද උනේ? පුතුමා ඔයාලා බලන්න පුතුමා හම්බන්තොට. ඒ ආයෝජනයට මොකද උනේ කියලා? මොකද මේ ආණ්ඩුවේ ආයෝජකෙකුට බෑ කටයුතු කරන්න කප්පම් ගෙන්න නැතුව කොමිස් දෙන්න නැතුව. හැබැයි අපේ කාලේ ආයෝජන ආවා. අපේ ආ කාලේ පටන් ගත්තු හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවද වැඩ පටන් අරන් පුතුමා දන්නවා. ටයර් කර්මාන්තශාලාව වැඩ පටන් අරන් පුතුමා දන්නවා. ඒ වගේම අපේ කාලේ ඩොලර් බිලියන එක වානේ කර්මාන්ත ශාලාවක් ත්‍රිගුණ වලේ ආරම්භ කිරීමට නියමිතව තිබුණා. රළ ලික්කොසිං මහත්තයා මේක අහන් හිටියා නම් හොඳයි. අදත් ඒ ප්‍රශ්න මේ රටේ තියෙන නිසා තමයි මේ කියන්නේ. ඒ ඩොලර් බිලියන එකක වානේ කර්මාන්ත ශාලාව නතර වුණේ මොකද මගේ අමතිවරයා හිටියේ මලික් සමරවික්‍රම. ඒ වානේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය ඉඩම් ත්‍රිගුණ වලේ ප්‍රදේශයෙන් දෙන්න නියමිතව තිබුණේ වරාය අමති සාගල රත්නායක. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා සාගර රත්නායක මහත්තයා ඉලින් හිටියේ. ඒ නිසා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඩොලර් බිලියන 1ක ආයෝජනයක් අහිමි වුණා. ත්‍රිකුණාමලයේ වරාය ඉඩම් ඒ ආයෝජකයාට දෙන්න සාගර රත්නායක මහත්තයා කැමති වුණේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අයිද්දි අපි මේ අභ්‍යන්තර අරගලවල හිටියා. බලශක්තිය ගැන කතා කරද්දි අද අපිට බලශක්තිය නැහැ. මම දිගින් දිගටම කිව්වා සාම්පූර් ගල්ලකුරු බලාගාරය ඉදිකර යුත්තක් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන තීන්දුවක් අනුව ඒක නතර කරා. අද අපි මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නවා. ඔබතුමාලා ඒවා ඉස්සරහට අරගෙන යන ඔයාලට තීන්දුව කරා ගෝඨාභය රාජපක්ෂ. අද අපි මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නවා. නොරොච්චෝරේ බලාගාරේ අපේ මහින්දානන්ද අලුත්ගම මහත්තයා ඔබතුමා දන්නවා තමයි මෙගා 300ක් දෙන්න පුළුවන් හතරවෙනි ප්ලාන්ට් එක ඒක ඇතුලේ හදන්න පුළුවන්. සියලු යටතල පහසුකම් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් ලයින් එක 220 kV ලයින් එක වේයන්කොට නම් අවිල්ල තියෙනවා. අනිත් පැත්තේ හම්බත් අනුරාධපුරයට ගිහිලා තියෙනවා. ආගන්න. එතකොට මේක ක්‍රියාත්මක කරේ නැහැ. ඔබතුමාලගේ කාර්ය කරෙත් නැහැ, අපේ කාර්ය කරෙත් නැහැ. මේ වැරදි අපි දැක්කා. අපි ඒක කතා කරා. අද මේ විදුලි බල පද්ධති එකතු වුණා නම් අද අපිට මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අපි දකින්න ඕන. මම ඊයේත් කිව්වා පෙරේදාත් ඇහුවා. කෙරළ පිටියේ සෝබාදන විදුලි බලාගාරයේ මෙගාවට් 300 හදන්න පටන් අරන් තියෙනවා. ඒකට විදේශ සම බැංකුවකින් ඩොලර් බිලියන 130ක් ණය ගිවිසුම් අත්සන් කළා තියෙනවා. අපි හાર્ඩ් ඩිෆෝල්ට් වලින් ඉඳලා අලි සබ්‍රි මහත්මයා දැන් ඒ සල්ලි ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙනම් අපිට ලබන අවුරුද්දේ මෙගාවට් 300ක් එකතු කරන්න බැරි වෙනවා. කවුද මේවට දෙන විසඳුම්? අද රුපියල් අවපාන්නලා ඉඳලා ඒ ව්‍යාපෘතිර අතරේක රුපියල් විදියට බිලියන 12ක් අවශ්‍ය වෙලා තියෙනවා. කර්මන්තවන්ත මිනිත්තු දෙකක් කාලයක් මට මිනිත්තු කීපයක් තව ඉතුරු වෙලා තියෙනවා. කාගෙන්ද මේ මේක අපේ නෑ විනාඩි දෙකක් ඔබතුමාට මිනිත්තු 20ක් තියෙනවනේ දැන් අමතර මේ අමතර විනාඩි 6ක් ඉතුරුලා තියෙනවා අපේ කාගෙද හරි බත් දැන් ඔබතුමා හරි නෑ ඔබතුමා මිනිත්තු කරා තියෙනවා හරි ඔව් හරි කාගෙද කියන්නකෝ පක්ෂේ කෝටයකේ තියෙනවා පක්ෂේ කෝටයක බෙද අනිත් අයගෙනත් විනාඩි හරි හරි මෙතුමාලෙන් ගන්න විනාඩි දෙකයි තව තියෙනවා හරි එපා බා ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාට ඒ නිසා අපි මේ විදුලි ප්‍රශ්නේ විසඳන්න වහාම කටයුතු කරන්න ඕන. ඒ වගේම අද ගෑස් පරිභෝජනය අපිට අවම කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේවට විසඳුම් හොයන්න ඕන. මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමා දන්නවා වැඩිම තාපයක් නිෂ්පාදනය කරන්න පුළුවන් දැව දාතියක් තමයි ගිනිසීරියා. ගිනිසීරියා අපේ රටේ හරියට වැවෙනවා. තේවතු වල වැවෙනවා. පොල් වතු වල වැටවල් වල හදනවා. අපිට මේ ගිනිසීරියා වේලලා අපිට විශාල වශයෙන් අපිට මොකද කොළඹ ප්‍රදේශවල උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මේක කුඩා කැබලි වලට පත් කරලා ඒකට ගැළපෙන දරපෝරණුවක් නිර්මාණය කළා අපිට මේ සැපවීම කරන්න පුළුවන් නම් ගිනිසීරියා භාවිතය වැඩි කරලා අපිට මේ ගෑස් භාවිතය යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් ඒ වගේම අපිට කැම්පේන් එකක් කරන්න පුළුවන් නම් මේ විදුලි භාවිතය 50%කින් අඩු කරන්න අපිට මේ විදුලි අර්බුදයට යම් විසඳුමක් හොයාගන්න පුළුවන් මහින්දානන්ද අලුත්ගම මහත්තයා මේ 150කින් අපිට අපේ විදුලි බිල ගෙදර බිල අඩු කරන්න පුළුවන්. මම මේක කරා ගිය මාසේ. වෙනදා මට 17000ක් 18000ක් 19000ක් යන විදුලි බිල රුපියල් 8000ට අඩු කරා මම. මොකද භාවිතය අඩු කිරීම හරහා අපිට මේ
kita visudu mak kuyan da pulang unut, heita, apitnya pay visi aturan vidulil laba kan da pulau merate. Anu visi da mukadde mereka hadal dina campaign ni kade bill, apit vidulil bawa te adu keran da, kade bill lak khatran yojana kala dina tu, minisun yang kaya illa dina tu, kaurut illa lana, raja kijer majiat illa lana, raja majiat tu mati orang, apit kita light pahak patu keran tunak ni mana pulau nang, dekak ni mana pulau nang. AC ekoran orang pan ya, khayar kan orang bulan. Raba hati semesta janata abis itu, apitnya payah sih aturan. Vidulnya laba kan orang bulan, hatak niirman ekoran orang bulan. Insa pahdi lewa, metening ehat api anuon. Metening ehat yang anuon, istilah me pilile aing kan anuon. Gota be rajbak saing anuon. Ranil Rikram Singh, eda meka bar kat terata milad gota be rajbak saing la. Enang itu gota be rajbak semati anuwa kheden ni. Sarra paksika anduwa kadenni. Obutumage kale avasan ape mantritumage vinadi deka denamada? Enisa pahadiliyoma api e sarra paksika atta sarra paksika andu haduwana. Me parlimentuwe inna honda minissu tika ekathu karala e sarra paksika atta sarra paksika andu haduwana ada polling wala minissu inna. Aduma gana apita maasayak kal denawa. Ehema nan ada rata thula arbudayak nirmanaya wela pelapalian ini, udgosan ini, minisu balan alut tanduak ini, atter alut tanduak, alut murutika, rajabaksa runa, me pelika turun nila, unta dawasin dekam mekaran dia abis denno nama saya kuat kila, ini rata rata sancara ke inoa, ayuju ke inoa, ini sa me pelile tiaga nih, me rajabaksa pelile pelika tiaga nih, Ranil Rikram Singh mahatya nih me, budun wediat me rata godegan nih me pinturi istirah penaga. Mena mereka sahaja ke pintu repair kang, mereka tamat tak ketahu. Hari awasan kalau ni, kalau niat jaga tanah ke tu muni, mami itu dah diri ketahu kerana ni, ni tatkah hakik puning orang kerja tu tapi rata, metering urut orang ini pulau bayi, nantang Ranil Wickrama Singh mahatya ni bayi, kau ruawat, mera aja paksa ru gayunu andua kita, enna ilanga tsunami ya palau nurul lada udah barapatal. Haniak, anak tu rak kamera, apa yang rata kerana kita kemudian kerana min, mana tu nak bawa istri.